යිුවන් දරුදරයන අද අපි සාකච්ඡා කරන්නේ ඔබත් සමඟ මානව සම්පත් කළමනා කරණය කියන මාතෘකා වයාතතේ එහි අවසාන විෂයකොටස් දෙේක මානව සම්පත් කළමනා කර ඉතාම වැදගත් මාතෘකා දෙකක්තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්මික සම්බන්ධතා සහ මනෝ සම්පත් පිළිබඳව සේවකයන්ගේ ඇගීම කියන මාතෘකා දෙක. මේ මතෘකා දෙක ඉතාම වැදගත් එකට හේතුවට හේතුව ප්‍ර්‍යාපාර ආයතනයක සේවකයින්ගේ පලදායිත්වය තිරණය වෙන්නේ මේ ක්‍රියාවලි දෙක තුළින්. එ පලදාෛත්වය නිසා ව්‍යාපාරයක කාරක්ෂමතාවය සහ සපලදායත්වයකෙන් අරමුණු දෙක මනාව ඉතුවීමට හේතුවෙනවා. හොඳයි අපි මේ සාකච්ඡාවේදී පලමු අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද ඉතු කරගන්න කිය. ව්‍යාපාර සාර්ථකත්තය සඳහා මානව සම්පත සපලදායක වහා කාරක්ෂම ඉතු කරගන්නේ කෙ සේද. ඒ අනුව, කලි ොත්කව්වා කාර්මික සම්බන්ධතා සහ මානෝසම්පත් කළමනා කරමය සාර්ථකත්වය. ඇගීමේ නිර්ණායක තමයි අපි විමසන්නේ ඇගීමේ නිර්නාායක තමයි අපි විමසන්නේ. ඔබට පේනවා ඉගනුම් පල මේ අටත්තේි සාක්ෂාත් කරගෙනීමට බපොරොත්තු වන. එසේ නැතොත් ඉතු කර ගැනීමට බලාපොරොත්තුවන්. යාපත් සේවේ සේවක සම්බත්තාාවල ප්‍රයෝජන. අයහපත් සේවේසේවක සම්බන්ධතාවල ප්‍රතිවිපාක සේවසේවක යිතිවාසිකම් වගකී හා යුතුකම් කාර්මික ආරවුල් කියන්නේ මොනවද එවාගේම ෘතිය සමිතයක් කියන්නේ මොකක්ද ඒ අරමුණු කාර්ය ඉනාට මානෝ සම්පත් කළමනා කරනයේ සාර්ථකත්වය ඇැගීමින් නිර්ණයක මෙ ඉතා වැදගත්තෙනවා මේ විෂය ගොටස්ලදී. අපි බලමු කාර්මික සම්බන්දධතාවක් කියන්නේ කුමක්දේ. දැන් අපික ව සේවවයා හා සේවක්‍ය අතර ඇතිවන උෘතීමය සම්බන්ධතාවය තමයි අපිකඇනි කාර්මික සම්බන්ධතාවක්ය. මෙතන්ද මේ උෘතීය සම්බන්ධතාවය සේවසේවක දෙපාර්ශය අතර ඇතිවන්. එ අනුව මේ සේවසේවක දෙපාර්ශය අතර උෘර්තිමය සම්බන්ධතාවය තුළින් ව්‍යාපාරයේ සාර්ථකත්තේ තීරණය කරනවා අප නිර්චනය නිරිපත් කළ තිෙනවා සේවසයෝක දෙපාර්ශවය අතර පවත්නා කවරහෝ ආකාරයක ගරතිය සම්බන්ධතා අභිගේන කාර්මික සම්බන්ධතාකය. එතකොට දැම් මේ සම්බන්ධතාවය. ඔබ හඳුනාගන්න සම්බන්ධතාවය කියන එක යහපත්ව ඉන්නත් පුළුවන් අයහපත් එන්නත් පුළුවන්. නමුත් අපි හැමවෙලාකම උත්සා කරන්නේ මේ සම්බධතා යාහපත්ව පොත්වාවයිෙනයන් දැමිතින්දී සම්බන්ධතාවේක කියනිෙ පුද්ජලික සබඳතා නොවයි. සම්බන්ධතාවේ කියන්නේ පුද්ජලික සම්බන්ධතා නෙවෙයි උෘතිය සම්බන්ධතා කියනෙක පැදිලි හඳුනගන්න. ෘතිය සම්බන්ධතා කියනෙක්. හොඳයි අපි ඊළඟට බලමු යහපත් සේවසේවක සම්බන්ධතාාවලින් ආයත්තනකට අත්වනවාසි. ම කලින්කුවනේ සම්බන්ධතාවේ යහපත් එන්නත් පුළුවන් අයහපත් එන්නත් පුළුවන්. හැබැයි, අපි මෙතෙෙදී සාකච්ඡා කරන්නේ අපි මෙතන්දි සාකච්ඡා කරන්නේ ෘතීයමය වසයෙන් ඇතිවන්න යහපත් සම්බන්ධතාවය යහපත් සම්බන්ධතාවය. තුො මේ යහපත් සේවක සම්බන්ධතාවලින් ආයතයට අත්තන වාසි මොනාද. එකක් තමයි සේවක පලදායිතාව ඉහළයාන. සේවකයා තමන්ගේ කාර්ය ඉතාම යහපත්ව ඉතුකිරීම තුළින් එයාගේ පලදාෛත්වය ඒහම නැත්තාම් කාරයබාරය නිවරදිව ඉතුකිරීමට පෙළබෙනවා. ඔහෝගේ කාර්භාරය නිවර්දිව යිතු කරනවා නම් කුමක්ද සිදුවන්නේ සම්පත් නාස්තිාව වෝයනෝ එමනත්තන් අඩුවෙනවා නේද සේවක ප්‍රවාශිතාව අඩුවෙනවා සේවක ප්‍රවාාශිතාව කියන්නේ මොකක්ද දරුවනේ සේවක ප්‍රවාශිතාවේ කලක කියන්නේ වැඩඩටට පැමිණීමට ඇති අකමැත්ත කැමැත්තෙන් වැඩටේනවා. ඇවිල්ලා ඉතා හොඳින් වැඩරනවා? ටේවක පිරිිවැට මටුවනවා. එක ඇන් සේව කියයා සඳහා ගෙවියතු ගාස්තු අඩුවෙනවා. එමන ඔහු තමන්ගේ රස්සාාව හරියට කිරීම නිසා අපතයාමා නස්තිවීම් ආමුවේෙනවා. අභිප්‍රේරණයේ වූ සේවක කණ්ඩෑයමක් බිහිවෙනවා. එකන් අභිප්‍රේණී කියලා කියන්නේ එකඇෙ තමාගේ කැපවීමෙන් තමන්ගේ උනන්දුවෙන් සිය දක්ෂතාවයන්. ප්‍රගුණතවා තමන්ගේ කැමැත්තෙන් තම ඕමනාවටු කරන්න එයා උනන්දුවෙන්වා තමගේ කාර්ය කිසිවකුගේ පෙළඹවීමකින් තොරව තමා විසින් ඉතා ඉහලින් ඉතා උනන්දුවෙන් කිරීමට කටයුතු කරනවා. ඉලාට කාර්මිකාආරවුල් අඩුවෙනෝ. කාර්මිකාරවුල් යම්පිසි මතගැටුම් විවාද වගේ දේවල් අඩුවීම තුළින් තමගේ කාර්යභාරය ඉතා හොඳින් ඉතු කර ගණ්ඩ පුළුවන්වීම තුළින් සවක පලදාෛත්‍ය ඉහලයනෝ. යං ඊළඟට අපි බලමු ලංකවනේ ප්‍රතිවිපාක කිවා එම නැත්තන් සම්බන්ධතා කිවවා යහපත්වෙන්නත් පුළුවන් අයපත්වවෙන්නත් පුළුවන් කියලා. අපි අනිත් පැත්ත බලුම් එකන අයපත් සේවක සම්බන්ධතාාවලින් ආයතයට ටත්වන අවාසින්. එකක්තම මොකක්ද සේවකය අයාහපත් නං සම්බන්ධතා විඳවැටිලනං මොකද වෙන්නේ ව්‍යාපාර ක්‍රියාවලි අඩපන වෙනවා. ඇැ මුදාහර නැකි දෙර ගත්තොත් වැඩවර්ජන පෙනත් විරෝධතා ඇතිවීම තුළින්. සේවක ආරවුල් නිර්මාණයවීම තුලින් ව්‍යාපාර කටයුතු අඩ පන වෙනවා. ඊලාට වැන්න පුළුවන් කාරණය තමයි සෑවක පොළදායිෛත්්‍යය පිරිහෙනවා. එකඇඩ සේවකෝ තමන්ගේ කාර්වය හරියට ඉතුකරන්න නැතිවනාම ඒගොල් අන්ගෙන් නිෂ්පාන්ධන ක්‍රියාවලයට ලැබෙන දායකත්තය පහත වැටෙනවා. එකට ඒතුව තමයි ඕුන් අතෘප්ති මත්තීම්. ඊලාන්ට සේවක චිත්ත ධෑර හින වෙන චිත්තධෛරයකෙන් තමාගේ කැපවීම උනන්දුවෙන් මත් පරිශ්්‍රමයකින් කරන්න ඕන දේ. උකටෙලි බව ඒම නැත්තං උදාසීනව ඕනවාට එපාවට වැඩේ කරල දාන්න උත්සා කරනවා. එතකොට මොකද වෙන්න සේවක්කේ ආදාකිරි මත්තය නේද. තමන්ගේ ශක්තිීන් බිඳ වැටනු. ඉලාට සම්පොත් අපතියනු. ඇ සම්පත් අපතියන්නේ දරුවන සම්පත් අපතියන්නේ ඕනට එපාවට මොුණහරි කරන කොට සම්පත් අපතියන වනේද. දැ ඕල හරියට ඔබ හරියට පාඩංකරේ නැත්තං ඔබට ැබට ප්‍රතිපල්ලේ. සාර්ථක එකක් ලබේද. නෑ අපරාධේ සම්පත් අපතයාමක් සිද්ධුවෙනවා. එනිසා වඩාත් කාරක්ෂ මොනොවනොත් සම්පත් අපතයාම සිදුව කාර්මික සම්බදතා බිඳවැටීමට හේතු වෙන. කාර්ණික සම්බත්තා බිඳවටීම හේතුවක් එනවා. සමස්ථායතන අවසාර ප්‍රතිඵලය මොකදවවෙනි සමස්ථායතන සපලදාහිතාව හා කාරක්ෂමතාව මී නිසා බිඳවැටීමට හේතුයෙන. සේවකෝ තුොල ඇතිවන කාණික සම්බත්තා බිඳ වැටීම තුොලින්. අපි ඉළඟට බලමු සේවක අයිතිවාස්කම් දැන් ව්‍යාපාර අයතනෙකි ඉන්නවන මේ කතාව කියන්න කලින් අපි හඳුනගන්න ඕනේ ව්‍යාපාර අයතනකින් නෝ පාර්ශෝ දෙකක්. එකපාර්ශවයක් තමයි සේවවයන් එමනත් ව්‍යාපාර අයිතිකරුවන්. අනිත් පාර්ශවය තමයි සේවා දායකයන්. සේවයන් කියලා කියන්නේ කිසියම් පාර්ශ්්‍රමික්කයක් ගෙවා යම්පිසි සේවා දායකත්වයක් අපේක්‍ෂා කරන අය නේද. එමට සේවා දායකයන් කලකෙන් වැටුපක් එමනත්ම් වේතනයක් එමත්ම් පර්ශමික කපේක්ෂාවෙන් කිසියම් රැකියාව කරන හෝ ැකියාවක් කිරීමට ගිවිස ගත්තු පාර්ශ්යන්. එත ඕොන මේ දෙපාර්ශවම අපේක්ෂා කරන විධ දේවල්තියනු. අපි මුලින්ම බලමු සේවක යිතිවාස්කම් කියන මනවාදකන. සේවගේ යිතිවාස්කම් කියල කියන්නේ සේවකයන් තමන් විසින් කරුන් ලබන. කාරය බාරය. පේනවා අපි නිර්වචන දී තියෙනවා සවකැන් ඇ පැවණ කාරය. ජතාපවාරදි හිතුකිරීම සඳහා සේවාගේ උසුම් ආචඥාපනත් පනත්්‍යනාදයෙන් ඌට ලැබිණ හිමිකම් සහ වර ප්‍රසාධ තමයි අපි ගැනෙ මොවද සේවක අයිතිවාස්කම් කෙලේ ගැන උන් බලාපොරොත්තුන දෙවල්. තමගේ රැකියාව සාර්ථකෝ ඉතුකිරීම තුරින් උන් බලාපොරොත්තුවන දේවල් තමයි අපි ගෑන්න සේවක අයිතිවාස්කම්කේ. ධාරණ යැකි දෙරගත්තොත් අපි උදාහරණ කීපැ්දී ලතියෙනවා. සේවට සරලන වැටු ලබාගෙන අපි ඇහෝමක මොකක්කැරි රස්සාවක් කරාම රැකියාවක් කරාම සේවයක් කරාම ඒකට සරලන වැටුබක් අපේක්ෂා කරන. ඉලාට යහපත්තා ආරක්ෂිත වැඩපරිසරයක්. අපි රස්සාාව කරන කොට අපේ වැඩපරිසරය ආරක්ෂිතවෙන්න ඕන. එහමනොත් නේද අපිට සතුටිං අපේ සේවය කාරක්ෂම හිතු කරන්න පුළුවන්ගෙන්න්නේ. අපේ වැඩපරිසරය යහපත් නැත්තං ඒක ගැටුලු සාාගත්ත නං. අපිට අපේ ඒකාරි භාරය හරියට හිතු කරන්න බැරිනවා. දැ ඔබේ පන්තිකාමරය යහපත් සුන්දර වටපිටාවක් නැති රලු පරිසරයක් නම් ඔබට ඉගනීමේ ආසාව නැතිවෙනවද නැද්ද නැතිවෙනවනේද. නිසා ලස්සනු පන්තිකාමර අප ඉගනුම් ප්‍රබෝධක ලෙස අපි සලකනු. ඉලාඩ සේවා ගියවසුමට අනුව නිවාඩු හිමිකම් අපිට ලබාගන්න පුළුවන්. අපිට නිවාඩුවක් අවශ්‍යනම් ඒ ඒේවා ගියවසුමානුවතමයි අපි නිවාඩුව හැබැයි ලබෙන්. ඉලාඩ අපි යම්යම් වෘර්තිගයන් විදියට. යම්ම රැහියවල් කරනවට ඒ වෘතියාතා අදාලො විධ සෞඛ්‍ය හා වෘතිය අනතුරුවලින් ආරක්ෂාව වන්න අපිට අයිතියක් තියීම දැවදා නැක්කිදර ගතොත් විදුලි කාර්මිකයක්. එමනත්තන් කර්මාන්ත ශාලාෝක විශාල සබ්දයක් කෙන තැනකනම් අපි ඉන්නේ. එතකොට අපිට ඒවයින් ආරක්ෂාවීම සඳහා විවිධ මෙවලම් ඉල්ලා සිතීමට අයිතියක්තියනො. තම වෘතන්ගේ එමනත්න් තමගේ ෘර්තියට අදාල යිතින් ලබාගනීම සඳහා සංවිධානනීමට පුද්ජොලෝ අපි එක එකතු වෙලා. අපි ගවා ෘතිය සමිතියක් දියට. සංවිධානය වෙලා තම අයිතිං ලබාගන්න අයිතිවාසකම අපිට තියෙනවා. එයත් අපිඩා දාල ර්‍රසාහදක් විදර පිහිමිමක් ඉදි රබි සලකන්. ඒ අනුව අපි ළඟට යනවා දැන් අයිතිවාස්කම් විත අයිතිවාසකම් පමණක් ඉතුකර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අපේ වගකීම කොත් තියෙනවානේ අපි බලාපොෘත්තියෙනවාන සවකයන්ගේ ව ඔබ දන්නවා ඔබේ ශිෂ්‍යන් විදියට ඔබේ වගකීම් සමුදායකුත් තියනවා. ඒ වගේ සේවක්‍යන්ගෙත් වගකීම් සමුදායයක් තියන. මොනා දෙක් පලීනික තමයි සංවිධානය අරමුණු ඉතුවන පරිදි වැඩ කරන්නඕම්. අපි දන්නවා ඕනෑම ව්‍යාපාර් සංවිධානයක අරමුණු රාසියක්තියනවා. ඔබ දන්නවාන එකොට මේ අරමුණු ඉතුව නාකායට ඒ සේවගයන් වැඩ කරන්නු. වැඩ ස්ථාන ය පපත් ලෙ හැරම් ඔබ දන්නවා යාපත් ලෙස හැසිනිීම කියනෙන් අදහස් කරන්නේ තමන්ගේ රැකියාව වඩා හුඳින් කිරීමට සහ. සහෝදර සේවකයන් වගේම ඉහල නිලධාරි එම නැත්තන් තමන්ට වඩා ඉහල්ල මට්ටම් මොල කළමනාකරුවන් අධ්‍යක්ෂවරුන් වගේ අයත් සමඟ එ අඇත් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම. ඉලාන්ට රැකියයාගේ උසුමක් අපි සාමන්්‍යෙන් රැකියාවට මැදැෙන ගොට අපි දන්නවා ි කලින් සාකච්චා කරල යෙනවා කිසියම් ගියවසුමකට එලබෙනවා නේද. එතකොඩඒ ගියවසුම අනුව අපි කටයුතු කරන්න ඕන. ඒම නත්තන් ගෙටුම්මතු වෙනවා. එක අපේ වගගීමා ඉලාන ආයතනයේ දේපල උපකරණ තියෙනවාන අපි ඒවා ආරක්ෂා කරගන්නවා. එව නිසි පරිදි පරිහණය කරන්නුන මොද අපි දන්නවා ව්‍යාපාරආයර්තන එක වනත් සම්පත් සීමිතයි. එතකොට ඒ සම්පත් අපි. භාවිතා කිරීම තුලින් ව්‍යාපා රආයතනයේ ව්‍යාපාර සංවිධානී කාරක්ෂමතාව සපලදාාෛත්වය ඉතුවනාකාරයට අපේ සම්පත් යොදාගන්නුව. ඒම නැතුවනොත් අපින් බලාපොරොත්තුවන වගකින් සේවකයෝවිදියට බලාපොත්තුව වන වගින් ඉතුවෙලා නෑ නිසා සේවක වගකීම තුලින්ොත් බලාපොරොත්තුවන්නේ අවසාන්න ප්‍රතිඵල එතමයි ආයතනය නැත ව්‍යාපාර සංවිධානයක සපලදාාහිත්‍ය හා කාරක්ෂමතා ඉතුකිරීම. යුතුකම් වගකීම් අයිතිවාසිකම් වගේම සේවක්‍යයා විසින් තම ව්‍යාපාර් සංවිධානයට ව්‍යාපා නාායතනයට ඉතුක කලේතු යුතුකම් රාශයක්ක්තියන නේද ැශික්්‍යවෝවිදයට ඔබොත් ඉතු කලේතු යුතුකම් තියෙනවා. ඒවාගේ මොනවාද එකක් තමයි සේව වගකී නිස්සිපරිීදි ඉතුකිරීම් මං කලින්කුවන සේවකවක්කීමම් රාසියක් තියො කියල ඒවා නිසි පරිදි ඉතුකිරීම තමගේ යුතුකමක් කවරුත් පස්සෙන් ඉඳල බනී කියලා එමනත් දඩුවන් කරයි කියලා නෙවෙයි. ස්වෙච්චාමෙන් තම රස්සාාව රැකියාව කරනකොට නිසි පරදි ඉතුකිරීම තමන්ගේ යුත්තුකමක් නේද. ඉලාට ආයතනයේ වැඩිදි වුණු සඳහා උනන්දුවීම්. ඇයි ආයතනේ වැඩදි වුණු සඳහා උනන්දුවෙන් මේ ආයතනය අපේක එනත්ත අපි මේ සේවය කරන නායතනය අපි සේවය කරන නායතනය දියුණුනොත් අපේ සෞභාග්‍යත් අපේ අනාගැත්තයත් සාර්ථකයනෝ. එනිසා ආයතන වැඩදි වුණු සඳා අනිවාරෙන් උනන්දුවීම අපේ යුතුකමක්. ආයතන රහස් බායිර පාර්සුව අතට පත්කරන්න හොද නෑ. ඇයි මේ ආහිතනය අප අපේ ව්‍යාපාරික රහස්තියනවා. එතකොට සේවකයන් විදිට අපි කල්පනාය කළොත් ශි්‍යයිනි දරුවනි මේ ව්‍යාපාරයේ රහස් අපි පිටායට දෙන්න හොද නෑ. ඒම දුන්නොත් මොකද වෙන්නේ සමාර වෙලාට අපේ ව්‍යාපාරය මුළුමයින්න කඩා වෙටෙන්න්න පුළුවන්. හිනිසා සේවකෙක් විදියට කල්පනා කරන කොට තමන්ගේ ව්‍යාපාරයේ රහස් අන්නයට දීම ඒක බරපතල වරදක් ඉංසා යුතුගමක් තමයි අන්නයට නොදීම. ඊලාට කීතිනාවේ ආරක්ෂා කිරීම හා වර්ධනය අපි දන්නවා ව්‍යාපාරයකට ඉතාම වැදගත්දේ තමයි මොකක්ද කීතිනාමේ. කීතිනාවය ගන ඉතාම වැදගත් ඒට හේතුව තමයි අපේ ව්‍යාපරය සපයෙන් ා්ඩයෝ සේවාාවටට ගැනුම්කරුව බැඳෙන්නේ. කැනුම්කරූ එන්නේ පක්ෂපාතිිත්තය දක්වන්නේ මෙ කීතිනාමය ඇත් එක්ක. එතකට කීතිනාමය වර්ධනය අපේ ව්‍යාපාරයේ ලාබ අපේ ව්‍යාපාරය ආදායම මෙ වර්ධනීමට හේතුවෙනවා. එස වර්ධන සේවකයන්ගේ සේවකයන්ගේ උෘථීය අයිතිවාස්කම් ආරක්ෂා කිරීමටත් අවශ්‍යල් වැට උපාාවේතන වැඩිපුර ගෙවීමටත් දිරිදීමනාා වැඩියෙන් ලැබීමට ඒ හේතුවෙනවා. ඒසාපි සෙෝක විදයට කල්පනා කළොත් කීතනාමය ආරක්ෂා කරන්න ඕනි පුළුවන් තරග ඩි ඩියෙන් කීතිනාමේ වර්ධනය කරගැෙනී සදා සයෝගය විදියට උනන්දු වෙන්න ඕනේ. අපි ඉළඟට බලමු දැන් සේවකෝ විතර ද සේවකයන්ට විතරද අයිතිවාස්කම්, යුතුකම් වගකීම්තයෙන් නෑ. එන කෞදන තව පාර්ශයක් ඉන්න කියල මංකවන ව්‍යාපාරය අයිතිකරු. එමනත්තන් අපි ගන සෙව්වයන්. එයා අටත්තියන අයිතිවාස්කම් නේද. මොනාදේ එයාට තියෙන අයිතිවාස්කම්. ර්‍රැයාර උස්සමටනුව කාර ුතු කරවාගෙනින්. මංකවනේ රස්සාාවක් රැකියාවක් යටතේ සේවා දායකයා හා සේව්වයා අතර බැඳ බැඳීමක් ඇති නොනනි. ඒ බැඳීමේදී යවසුමක් ඇතියෙනොනි ඒ ියවසුමේදී කළයුතු කාරෙන්ටිකක්තිය නොනි එතකොට සේවයා බලාපොත්තුවයෙනවා තමන්ගේ සේවකයා අර රැකියයා ගේවසුමේ සඳහන් කටයුතු නිසි පරිදි ඉතු කරයි කියලා. ඉලාට නියමිත පෑගන තුල සේවය බගන්න බලාපොත් වන ොද හේතුවන් තමන්ගේ පෑගණට තමයි පානිශ්‍රමිකයක් ගෙවන් එතකොට නිෂ්පාධන ක්‍රියාවලිය තුළ ඒ ඔහු ඒ පෑගණන නිදත වනේ නැත්තං බලාපොරොත්තු වන නිමෙවෝම ලැබෙන්නේ. එනිසා අපේප්චා කරනවා නියමිත්ත පෑගණන සේවේ රැඳී සිතී කියල. එලාට සේවකයන අතරික්තියක් හෝ ආයතන නොගැලපෙන් සේවකින්වන ගොලි වත් කරන්න ඕන. ඇයි ඉත්ර ඒයායිඉ වත්කිරම අයිතිය තියෙනවා මොකදේ හේතුව. මේ ව්‍යාපාරය නැත්තන් ව්‍යාපාර සංවිධානය කටයුතු සාර්ථකෝ පත්වගෙන්න බැරිවෙන. එනිසා සේවට අයිතිවාසික මක් තියෙනවා යම්යම් කුන්දේසියටක් යම්යම් අවස්ථාවලද එසේවයන් ඉවත් කරන්න හැබැයි අත්තනෝමතිික ලෙසේ වත් කරන්න බෑ ඒවට අ දල නීතරීති තියෙනවා. ඉලාට තම කර්මාතය පත්වවා ගේෙන වා ද මු න ීම සිදවන විද ගැටලු. ඒවාගේ දේවල් ඇතියනෝ. එතකොට ඒ අයිතකට තත්තැන්ගින් ආරක්ෂාවීම සඳහා පුළුවන් සේවයන්ට එකතුවෙන් අර අපි වේ සේවකයන්ටත් එකතුවෙන්න පුළුවන් කියල තවන්ගේ අයිතිවාසිකම් බිලාගෙනීම සඳහා ඒවන්ගේ කර්මාන්තයක ඉන්න විිවිධ ආයතනොවට එකතුවෙන්න පොළුවන් තමන්ගේ පස්ට ගැටවලූ විශ්ාගගේීමම සඳ දැන්ිීතු මුදාරනැකි දිර ගත්තොත් කිසිම් ර්මාන්තයකට අජය යම්පිසි බදුමු දලක් අයකලොත් අසාධාරණං ඒකට විරුද්ධව කර්මාතයේ සිත නායතනවට එකතු වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අයිතිය තියෙනවා. ඒනිසා සේව අයිතිවාසිකම් යටතේ සේවයන්ටත් පුළුවන් සේවකයන්ට වගේම තමන්ගේ අයිතින් රැකගැනීම සඳයිකතුවේ. හො අපි ඉලාට බලමු සෙව්වේ වගකින්. සේව්‍යා විසින් ඉතු කළ ුතුවාගකින් මනවාද. එකක් තමයි තමන්ගේ සේවකන්ට තුප්තිමත් සේවකය වශනං රැකියයා ගවසුම නනුව. අනිවාරයෙන්ම කිිවසගත් වැටුප ගෙවන්න ඕනේ. ගියවසුමක් ඇතිය නොනේ ඒ ියසුමේදී රැකයාගේ වසුමට අනුව තමන් විසින් එකඟ වූ වැට්ටුප. සේවකයා අනිවාරයෙන් ගෙවී යුතුයි. ඒ නීතිමය කොන්දේසියක් වශයනුත් සලකනෝ. ආමවැට්ටුපක් සමහර කර්මාත්තවන තීරණය කලති නවා ඒවගේම සවකන් සේවවයන් විසින් සේවකයන්ගේ හදාල වාර්සාය නිසිල ස පොත්තවයිනයන් වු අපගේ න පෞද්ජලික ලිපිකුණු නිවාඩු ලේක මෙවා නිසිලස පොත්වාගෙන අත්‍යවශ්‍යකරණයක් මොකද හේතුව සමාර අවස්ථාවලදී විවිධ අවශ්‍යතාව වලට ඒවා අවශ්‍ය වේ නෝ එතකොට සේවකයක් තමන් සම්බන්ධයෙන් කිසියම් ලේඛනයක් ඉල්ලා සිටිවිත ඒ ලබාදීම සෙවවයන්ගේ වගකීමක් ඉළඟඩ ආයතනය තුළ නිසිලෙස විනය පවත්වාගෙනම් අතිශයෙන් වැදගත් ඇයිඒ ආයතනය තු මිනයක් නැත්තන් ඒ ආයතනය ඉනිෂ්ාදන ක්‍රියාවලිය අකාරක්ෂම්වෙන්න පුළුවන්. එතකොට සමස්ථ ව්‍යාපාරයේ කාරක්ෂමතාවේ බිඳවැටෙන්න්න පුළුවන් ඒ තුලින් සපලදදාතේ බිඳවවැටෙන්න්න පුළුව ඊලාට අනිවාර්රමක් කල යුතු දෙයක් තමයි වැටුප නියමිත දිනේ හෝ ඊට පෙර ගෙවම්. මොකොද බෝ වෙලාට සේවකයන්ගේ ප්‍රධාන ආදයම්මාරගේ තමයි තමන් සේවයෙන් යුක්තව සිටින විට ලැබෙන වැටුප. එතකොට ඒ ඇය ඒ වැටුපලබෙන දිනේදී වැටුපලබෙන දිනට අආදාලාව යම්යම් සැලසුම් ක්‍රියාත්මකිරීම අදහසින් සැලසුම් සකස්කරගෙන ඉන්නවා. එකට ආදාල දිනයට හෝ ඊට පෙර තමන්ගේ වැටුප නොලබුණොත්? විසාල්ල ගටල්ලුවට පුද්ජලික ගැටල්ලුවටඒ සේවක්ක්‍යයෝ මූුණ දෙනවා. තේග නිසා සේවයාගේ වගකීමක් තමයි යම්ිසි නිශ්චත දිනක වැටුපත් දෙනවා කිය කියලා තියෙනවනං පුළුවන් තරන් ඒදිනට හෝ ඊට පෙර වැටුප් ගෙවීම. එතකොට අර සේවක්‍යයා තුළ ඇතිවන කනස්සල්ල දුරු වෙලාෑනො. එයාගේ සැලසුම් නිසි පරිදි ක්‍ර්‍යාත්ම කරගන්න පුළුවන් එෙනවා තමගේ පෞද්ජල්ක ජීවිතේ විධ වේධන්තියෙනවනි ඒවා ගෙවාගන්න පුළුවන්කමලැබෙන. ඊලාන්න සේවේ යුතුකම් අපි සේව්‍යයාගේ යුතුකම් ගැන සාකච්ඡා කලානෙ දැන් අපි සාකච්චක නොස් සේවයා විසින් හිතු කල යුතු දේල්මනවාද. එකක් තමයි සේවේ වගකීම් නිසිපරිදි ඉතුකිරින්. තමන්ගේ වගකීම මහරියට යහිතු කරන එක. තමන් විසින් බලාපොරොත්තුව වන එම ැත්තං ඉතුකිරීමට අපේක්ෂා කරන වගකීම් සමුදායයක්තින්. ඒ වගකීම් සමුදායි නිසිපරි ුතු කරනු ඇතැයි. සේවකයායක්ත් අපේක්ෂා කරනු. ැකයා සුරක්ෂිතාව තහවරු කිරීම ඉතාම් වැදගත්තකන්. ඇයි කිසියම් සේවකය තමන්ගේ රස්සා වහිමිුවෙන් රැකියාව නැතිවක් කියන යම්බිසි කනස්සල්ලගින් පසුවෙන් ඕනක් ඒ සේවකයාගේෙන් පලදායි කාරක්ෂම සේවාවක් ලබාගණට ලැබේෙන් අපේක්ෂා කරන්න බෑ. ඒනිසා රැකයා සුරක්ෂිත්තාවේ තහරු කිරීම ඉතාම් වැදගත්. සේවක්‍යයා සතුටුවන පරිදි යහපත්. වැඩපරිසරයක් ඇතිකිරීමම්. ඔබදන්නවා යහපත් වැඩපරිසරයක් ඇතිකරාම සේවක්‍යයාඋනන්දුවෙන් වැඩකිරීමට කැපවීමෙන් වැඩකිරීමට ප්‍රයත්නයක් දරනවා. නමුත් වැඩපරිසරය අසුන්දරනං කටෝරනං තමන්ගේ සේවා ක්‍රියාවලිය අඩපනවෙ එක හේතුවෙනවා. ඉලාට සේවක්‍යයාගේ සාධාරණ ඉල්ලීම් වලට සාමධාන වැඇහුම්කන්දී මහා ඒවා විසඳීමට මද අත්වීම යම්යම් සාධාරණ ඉල්ලීම් තියෙනවා ඒවා සේවේ සම්බන්ධෙන් බෝවිලාට වෙන්න පුළුවන්. එතකොට පළමුව ඒවාට සාවදානෝ ඇහුන් කන් දෙෙන්නුම්. පුද්ලන්ට ඇහු කන්දින්න්නුන් තමගේ ්‍රමිකයාට ඇහුන් කන්දෙන් න්. එහෙම ඇහුංකන්දීලා ඒ ඇහුංකන්දීපුයේට යම්යම් විසඳෝ මිදිරිපත් කරන්න නන්දු වෙන්න ඕොන එහෙමන ඇතිවුුණොත් සේවකයා අදයියට පත්තිනෝ. එතකොට සේව්වයා බලාපොරොත්තු වන අ පලදායි සේවය නිර්මාණය කරගඩ බැරිවෙනවා. හොඳයි අපි ඊළඟට බලමු දැම්මේ මම කිව්වා සෙව්වයන්නා සේවකයන් කියන්නේ පාර්ශෝ දෙකක් එ ඕ මේ පාර්ශව දෙක අතර කටයුතු කිරීමේදී යහපත් ක්‍රියාවලයක් ඇතිවෙන් අත් පුළුවන් ඒගේ අයහපත් ක්‍රියාවලයක් ඇතිවෙන්නත් පුළුවන්. යහපත් ක්‍රියාවලිය ඇති වෙන නම් හොඳ ඉනේද. දරුවනි ඔබ දන්නවා. ඔබා අතරත්යම්ය මතවාද ගැටුම් ඇති වෙන. ඒ මතවාද ගැටුම් ඇතිවෙන්නේ සාමෝයකව ක්‍රියාකිරීමේද. අපි එකන එක සාමයකව ක්‍රියා කරනකොට විවිධ ගැටුම් මතවාද ඇතිෙන. දට ව්‍යාපාරය කත්තේීමයි. ව්‍යාපර සංවිධානය කත්තේීමයි. ආයතනය කත්තේමයි. මොකද මේ අයි ක්‍රියාත්මක වෙන්නන්නේ මිනිස්සු සේෝකයෝකන සජී විසාධක. එතවොට මේ අය අතර යම්යම් නොගැලපීම් මතවාද මතබේද ගැටුම් හටගන්න පුළුවන්. අන්නේ සේ හටගන්නා වෘතියයට අදාල යම්යම් ගැතුළු ගැටුම් අපි කියනවා කාර්මිකා රවුල් කියලා. එන අපිගේ නොකක්ද කාර්මිකා රවුල්ලක්ක කියයන්නේ කිසියම් ෘර්තිීය ්‍ර්න හතු කොටගගේ යමපි ෘතිය ප්‍ර්නයක් හතුකට මේ හටගන්න. ේවා යෝජකයන් හා සේවකයන් අතර හා සේවකයන් සේවකයන් අතර. එක එනෙ අයිතිකරුවයි සේවකයා අරත්වෙෙන්න්න පුළුවන් සේවෑයි සේවකෑ අතරත් එෙන්න්න පුළුවන්. ගැටුම් හෝ බේද ඇතිවවෙන්න පුළුවක්න් නේත. ද ශිශ්්‍යෝ දියට දරුවනි ඕගොල් අතරත් යම්ය මතබාද මතබේද නිසා ගැටුම් ඇතිවයෙනවනි මනුෂ්‍යවසයෙන් ක්‍රියාකිරීමේදී. සේවකයන් නතරත් මේ වගේ ගැටුම්මා මතවේද ඇතිවෙන්න පුළුවක්. තයව විසඳගනී මතමයි අවශ්‍ය වෙන්නේ මිනිස්ව අතර කයුත්තු කරනකොට එහෙම ඇතිවවෙන්නේ නැත්තං ඒක පුදුමයක් වගේ ගැටුම් මතවාද මතවේද ඇතිවෙන්න පුළුවන්. අි වලමු ඉනාට කාර්මිගාරවුල් ඇතිීමට හේතුමනවත්. ප්‍රඥාන වශයෙන්ම කාර්මිගාරවුල් ඇතිවන්න ප්‍රධාන හේතුවක් වෙනවා රස්සාාව දීම ෝ නොදීම් රැකියාවක් දුන්නත් කාර්මිගවරල් ඇවන්න පුළුවන් නොන්න. මිකව ඇතිවෙන්න පුළුවන්. එකක ැකාව දුන්නා රැකයාාව ඇතුල කාර්මිකව ඇතුවෙන්න පුළුවන් නදුන්නාහම එක දුන්න නෑ කියල කාර්මිකවරක් ඇතිවෙන්න පුළුව. එලාට සේවා නියමෑන් සම්බන්ධ. අපි රැකියාවක් කරන්නකොට යම්යම් සේවා කොන්දේසි නියමෑ ැතුදත් කරල තියෙන්. එතකොට සේවකයා ඒ සම්බන්ධෙන් අතෘපතිමත්නං ඊට එකඟ වෙන්න නැත්තා එතකො ගැටුම් ඇතිවවෙන්න පුළුව. එලාට සේවා තත්තේ පිළිමඳ. ට ලෙන සේවා තත්ත්වය තමන් කරන රැකියාවේ තත්වය ඒ අනුවත් තමන්ට යම්යම් නොගැලපෙන දේවල් ලැබුණය කියන හැඟී මත්ත යම් ගැටුම් ඇතිවෙන්න පුළුවන්. අපි ළඟට බලමු කාර්මිකා අරවුලක් නිසා සේවා යෝජකයන්ට ඇතිවන බලපය මොකද තමේමගේ කාර්මිකා අරවුලක් නිසා මංකුව කාර්මිකා රෝලක් කියන්නේ ගැටුමක් මත්ත බේ දෙයක්. විසාගත නැගේ ප්‍ර්නයක්දම විසඳගන්න පුළුවන් නමුත් තාවක් ාලිකෝ ඇත්ව වෙන මත බේත, ැටුම් තමයි අපික ඇන්නනි කාර්මිකාරවුල්කෙ ොකක් සම්බන්ධයෙන්ද පෞජිලිකජීවිත සම්බන්ධන්නේ වෙයින් ෘතිය සම්බන්ධන්නේ. ඇතතුවට කාර්මිකාරව්ලක් නිසා සේවාෝජිකයන්ට අත්තන බලපැවමගත් එකක් තමයි අකණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙනයාාවට නොඇක්වයින්. ගැටුමක් ආරවුලක් මතුනාම අකණ්ඩ භාවේ බිඳ වැටනවා නේද. ඔබ අතරත් තරුවනේ. ්‍රත්ේ බිඳ ට නේද ගැටුමක් ආරෝලක් මත ේදයක් ඇතු වුණම් මෙ ැන්ද බිඳ ටන්නේ මොකත් කණ්ඩුවව කරගෙනන්න පුුවන් ව්‍යාපාර කටයුතු. ඉ ගැටුම් නිසා මොකද වෙන්නේ ආයතන කීතිනාමය හොඳ නම මේකට ප්‍රශ්ටමතුව වවා නේද අන කීති නයේ හොද නමට ගැතුු මතුවවා නේද. හොඳ නම පලතුුවෙනවානේද ඒක හොඳද හොඳ නෑ. ඉලාට කාර්මික. සාම මේ මිදැටීම නිසා සුවදතාවය පළුදු වෙනෝනේ අපි අතර මනුෂ්‍යෝ විදියට අපි සමිකයෝ විදියට අපි අතර මනා සම්බන්ධතාවත්තියෙන් දන්. සුවදතවක්වීම. තොඩේ සුවදතාවය මිඳවැටනාාම නොක්කඩුකම් ඇතිවනාාම අපි අතර අපේ සෞෘරධ බව විදවැටීම තුොලින් නිෂ්පාධනය විතරක්නවින් සමස්ථායත්තනේම කරක්ෂමතාවහා සපල දාෛ්‍යයට එක බලපානු. ඉලාට තරකරුවන් සමග තර කරන්න බෑ ඇයි. අපි දන්න අ ලෝකයද විශාල තරගයක් ති නො ව්‍යාපාර සන්නම් අතර වගේ ව්‍යාපාර අත්තර ඒත් තරගරාසියක් තියනවා එතකොට මේ තරගකිරීමේදී තරගකරුවන් සමගි අප ඇතුළේ අපේ ගැටුම් තියන වන අපි කොහම නිත්තා ඇත්තක තරග කරන්න අපි අපි අතරත් ගැටුම් නං අපි කොහොමද අනිත්තාය සමග තර්ග කරන්න එතකොට අපි අතර ගැටුම් නිසා තරගයට අපට සාර්ථකෝ මූුණ දෙන්න බැරි වේෙන. මූල්්‍ය පාඩු වගේම දේපොළොුවට හානිි වෙන්නත් පුළුවන් ඇයි සමල්ලට තරහග හාම්ම විධ පාඩු ඇත්තු වෙන්න පුුවන්. දේපොල්ලොට හානිි වෙන්න පුළුවන්. ගැටුම් නිසා ඒ නිසා එක බරපතල තත්ත්වයක් නේද. දේපොලොුවට හානිවෙන්න පුළුවන් මූල්ලෙ පාඩු ඇතු වෙන්න පුුවන්. ඒේක නිසා ගැටටුම් සමහර වෙලාට කල හෝල් කල කෝලාහාල බවට පරිවත්වනෙන වෙන්නත් ඉඩ තියෙනවා. මතබාද මතවේද එලට ගෙහිල්. එකොට මොකද දෙයින්. ඒත දේ පුලට හනිවෙන්න පුුව මුල්්‍ය ගැටලු මතුවෙන්න පුළුවන් තයි නිසා මේවා කෙටියෙන් සහන්කර ගැනීම ඉතාම් වැදගත්තයෙන් හොනේද එඒම නැතිවුණොත් මොදවෙන්නේ ප්‍රියාපාරයේ සේවකයන් අතර මේ මතවාද මතවේද නිසා අවසානය බලපාන්නේ සමස්ථ ව්‍යාපාරයේ සපලදාෛ්‍යයට කාරක්ෂමතාවයට. හොඳයි අප ඊළඟට බලමු කාණිගාරවුලක් නිසා සේවා දායක ැතිව බලපෑමොකක්. ේවා දායක කියන්ට මොකක්වගේ බලපය මදැතියයි. එකක් තමයි සේවා දායකයෝ කියන්න කවුද ලස්සාාව කරන මිනිස්සු. එමෙන තං සේවේ නි්‍යියුක්ත වෙලායින්න සේවකයෝ නියමීද පරිදි වැටුප් නොලවෙන්න පුළුවන්. ඒවගේම ඒ වැටුප් ලැබීම ප්‍රමාද වෙන්න පුළුවන් ඒ එක කිය නිස්්පාන හිද වැටුම කොහමද වැටුක්කෙ ව. ඒවාගන්න බෑනිි එතකොට අදාළ වෙලාවට වැැටුප් නොලවෙෙන්න්න පුළුව ප්‍රමාධ වෙන්න පුළුව. ඉලාට අපි සේවකයෝ අපි දන්නවා සේවකෝ තමන්ගේ සේව හරි කලේ නැත්තක් නි්පාන මිදවැට. එතකොට ඒගොල බලාපොත්තු වන පරිශ්්‍රමික වෙලාවට ලබේ නැත්තං. තමන්ගේ එකම ආදාය මාර්ගගේ මේ පානිෂ්්‍රමික නම් ඕන්ගේ ජීවන තත්වයමකදයි පාත වැටු. ඉලාට කාණමික සාමයේ මිදවැටින්ම් මගින් සුවදතාවේ පළදුවේ නොනේද. එඒයා අතර වැදැගත්මදේ අපි අතර තියන සෞරධ බව සුවදතාවේ යම්කිරි කාරයක් කිරීමේදී අප අතර තියෙන මිත්‍රත්වය මේක බිද වැටිනෝ. ඉලාඩ අනාගත උසස්වීම් පුහුණවම් ශිෂෂත් ෘතිය සංගවධන ඇති බාධ මෙම ඉහලයන්න පුළුවන්න්නේද. යම්ම් ආයතන ලැතිවන ගැටීමම් නිසා තමන්ට පුද්ගලිකෝන් තමන්ගේ උසස්සීම නොලැවෙන්න පුළුවන් ඒල සේීියකට යන්න බැරිවෙන්න පුළුවන් පුහුණ වෙන්න බැරිවෙන්න පුළුවන් ඒවගේ මායතනය දෙන ශිෂ්‍යත්ත ඇයි අපිට රත්තු කාඩ් එකක්කට එතකට. ිෂාත්න ලබන්න පුලුවන්. ඉලාන්නට කාර්මිගාරෝලල් නිසා පරිබෝගකයට ඇතිවන බලපෑමද. දැ මේ ආරවුල බලපාන්නේ සේවයාට හා සේවකයට ප්‍රමණක් නෙවෙයි අපි අපි කියන කවුද පාරිබෝකෝ ඒයායටට බලපාන්න ොනේද. ව්‍යාපායෙන් බාන්ඩාසය මලදදිගන්න අයට මොකදීගුලට ඇැවුණ ලපන්. එකක් අදාල බාන්්ඩාසය වු ිලගන්න නිියහලයන්. ඇයි බන්ඩාස ෝල ිගන්න නිහලයන්. නි්ාදන හරියට අකණ්ඩෝ සිද්ධ වෙන්න ආකාරක්ෂමයි, පළදා නතේ බිඳද වැටිලා සපල දායත්‍යේ බිඳ වැටලලා න්සාන් නිපදවන බා්ඩ සයවල මිල වැඩියනෝ. ඒක හොඳද. නෑ නරකායි. පාරිබෝක්‍ය අයකෙන් අසතුට පත් ේන. ඊල්ලා ල ොල න් හහිකයක් ඇතුවෙන්න්න පුළො ොෝද ්ඩ හිග ැති වන්න. ඇයි නි්පාදන ක්‍රියාවලි කණ්ඩෝ වෙන්නේ නෑ. නිෂ්පාදන ක්‍රියාවල අකණ්ඩෝ වෙ ඇති නිසා. ලද පොල ඩකන්ඩෝ බාන්්ඩ සයව ලබෙන්නේ නෑ. ඉලාට සොපපුරුදු බාන්ඩ පනිබෝජනයට අවස්ථාව අයිම වෙනවා. අපි බලාපොරොත්වන අයම් බාන්්ඩයක් පරිපෝජනය කරන්න හැයි ලාපරති බාන්්ඩ ට නොලැබෙනවා. අපි ඩේට ඉල්ල බැල හම අපි ඉන්ලන ඇමල් සබන් කැල දෙද්ඩ අපිට ආයෙක කඩේ නෑ. ඇයි අතරන නිෂ්පාදනය බිඳවැටිලා. එ අනුව පානිපෝකය අනස්සල්ට පත්වයෙන. අස්සතුන්ටට පත්තම. ඉලානට ගුණත්තෙන් අඩු දේශක න්ට පරිෝජන සිද්ුවේ න පරිබෝග්ට් තිංඒ එක නැත්තම් මොකද කරන්නේ වෙන මොකක් හරි පරිභෝජනය කරන්න වවා නේද. එතකොට මොකද වෙන්නේ. අපි ආවල් බාන්්ඩේම තමයි පරිභෝජනය කරන්නේ. අනේ ඕනාට ඒ වෙලඳ පොලේ එන්නෑ එතකොට මොකද කරන්න වෙන්නේ. අපිට ඊත වඩා අඩු ආදේශකයක් සහල්ලාට ගුණත්තෙන් අඩු එකක් පරිභෝජනය කරන්න නවා. ඒ ඒ පරිභෝග්‍යගේ පැත්ත ඔහුට දැනෙන යම්පිසි අඩුවක් නේද. හොඳයි අපි ඊළකට බලමු ට්‍රේඩ ියෝන යන්න එකක් එමනත්තා ෘතිය සමිතියක් යන්න මොකක්දහ. ද අපි දන්නවා අපි කිුවනක් ඕනම කෙනෙකුට කාට දෝනම කෙනෙක්වේ මෙතන සෙව්වියන්ට හා සේවකයන්ට තමන්ගේ අහිතිවාසිකම් දිනාගැනීම සදා සංවිධානය වෙන්න පුළුවන්. අන්න එහම සංවිධානයවීම තමයි අපි ෘර්තිය සමිතියක්කෙන් එතකො මුොකද ෘතිය සමතයක්ක් දර සංවිධනීම. මගේ ෘති අයිතිසිකම් ලබාගනිීම සඳහා. ඒ රැකගන් ඒවගේ දැ කිසිම් කර්මාන්ත ශේත්‍රයක ෘර්තියක නිලේෙසින සේවකයෝ. ඒ ගොල්ලගේ අයිතිවාර්සිිකම් දිනාගන් රැකගන් තහවුරු කරගන්න තමයි ඒවය එකතු වෙලා මේ මුෘතිය සමිති පිහිතුවාග. එතකොට නිකං ලැබෙන්න්නේනෑ අපි සංවිධානයක් වවිද දෙකතු වෙලා ෘර්තිය අයිතිවාසිිකම් දිනාගනීමම සඳහා. ඒ රැගැනීම සඳහා කර්මාන්ත ශේෂ්්‍රයක නිීල ඉන්න ෘතියක නීල ඉන්න සෙවෝවකයන් සෙවයන් මිදෙගොල්ලන්ට පුලුව. ිලාළට බල ෘත්තිය සමතියක අරමුණු එකක් තමයි සාධාරණ වැටුප ලබාගැනීම හා වර්ධනය. අපි බලාපොරොත්තුවෙනවන සියම් ෘතියක නියලුුණහම සාධාරණ වැටුපක් එහෙම නේද. සාධාරණ වැටුපක් අපි අපි වහන්සේලා වැඩක් කරහම රැකියාවක් කරම එක සාධරන ටප. ඒවාගේම වැටු පෙඩිකරගන්න ජීවන අරගලයට මූුණ දෙන සේවකෙක් තමන්ගේ ජීව අර්ගයේ සඳ වැටු පඩිකරගන්න ොනන්දේෙනවාවනනි ඊලාන්ඩ යාපත් වැඩ පරිසරයක් සුන්දර වැඩ පරිසරයක් හොඳින් තමන්ගේ කාරය කරන්න පුළ වැඩ පරිසරයක් දිනාගන්න ඉලාට වැඩ කරන කාලය අපේ සෙව්යන් කැමැති අපි ඕන තරං වැඩ කරනවාට. නමුත් අපිට වැඩගරන්න පුළුවන් කාලයක් ති න ො කා පිළි ද තු වින්ඳගන්. ලාන ෘත්තිමේ සෞඛ්‍ය අපි දන්නවා යම්යම් සේවාල නිදෙත්තව වෙනකොට විධ ගැටළු මත්තුවේනවා. සෞඛ්‍ය මේය ගැටළු මත්තුවේෙනවා. ෘර්තියේය රෝගාබාධෝලට ගොදරුවෙන්. ඒවාගේ තත්්‍යයන් නොලද අපේ සෞඛ්‍ය මේ ප්‍රශ්ටම ස්ථනාගනීම සඳධහත් අපිට සිද්ධ වෙනවා මෙම සංවිධානගත්තවින්. ඉලාන රැකයාසුරක් ෂිතභාවය ඇතිකරග සමර වෙලාවට සෙව්වයන් අත්්‍යනෝමතික ලෙස සේෝක ල් දදාන පුළල. ඒ ඒ මුණනාා මොකදවෙන්නේ. අනේ අන අසරන සේවකයාට හයියක් නැත්තං එයා සම්පූර්ය කඩවටෙනන තමගගේ ජීවිතය බින්ඳ වැටනු තමන් විතරක්නෙවේ ත රකින ළු දරු පවුලත් අනාතු වෙන. ඒේනිසා ඒක සංග ානකතව වෙන ඉලාග අධ්‍යාපනයා පූනව ලබාග මොනවටද මේ අධ්‍යාපනය පූනුව ලබාගන්න තමන්ගේ රැස්සාාව රැකියාව හොඳින් කරන්න. ඉලාට සාමෝක කේවල් කරන්න එකත්තු වෙල්ලා යම් යම් දේවල් සම්බන්ධින් ෘර්තිය ගැටලු ෘති අයිතිවාස්කම් දිනාගෙනීම සඳදා කේවල් කිරීම. අධ්‍යවශශ සාධකයක් එෙනවා ඒවා තනියෙන් කලාට සමහර වෙලාවට අපිට ලැබිණි නෑ. එනිසා සාමූයිකව කේවල්කිරීම අතිශයෙන් වැදගත්තයෙන. ඉලාට බලමු ෘතිය සමතිය කාර එකලු මොනවාද කරන්න එකක් තොමයි මංන්න කලින්කුවා සාමෝයිකෝ කේවල් කිරීම. එකැන් එකට එකතු වෙලා තමයි අයිතිවාකම් දිනගෙනීම සඳ කටයවතුකිින්. ඒ බද සාකච්චාවට සභාගිවීම් කා සමඟද. තමන්ගේ වෘත්තිය සමිතියේ සිටින සිය සේවකයන් වෙනුවෙන් සෙව්වයන් සමඟ. එමනතා රජය සමඟ ඒකා බද්ධ සාකච්චාවට එය සම්බන්ධ වෙනවා. සේවක කල්මනා කරන ප්‍රතිපත්ති ක්‍රියාපටිපාට සම්පාධනයේදී සංශෝධනයේදී උපදෙස්තෙන්න පුළුවන්. අපිගේ සාභාගිත්්‍ය කල්මනා කරන මුලදර්ම යටතේ එයටත් පුළුවන් සේවයන් සමග දක්ෂ ණඩලේ සමගගේ එකතු වෙලා මේ කටයුතු කරන්න. ඊලාන්ඩ ෘතිය ක්‍රියමාර්ක සැලසුම්කිරීම හ ක්‍රියාත්ම කරන්නේද යමයා ෘතිය ක්‍රියාමාග සැලසුම් කරන්න ක්‍රියාත්ම කරන්න තමමාන්ගේ වැඩපිලොවෙල ඇතුලෙක් ෘර්තිය සමතියකට සම්බන්ධ වෙන්න පුළුවන් සජීවලෙස. ඉලා අපිට පුළුවන් ජාතික අන්තර්ජාතික සම්මේලන සම්මන්ත්‍රවට සහභාගවි. අපි දන්නවා ලෝකෙ ෘර්තිකෝ එකතු වෙලා මෙමගේ සම්මේලන සම්මතර නිර්මාණය කර නතිීම. ඒ සම්මේලන සම්මන්ත්‍රන තියනෙන. ලෝක වෘතිකයන්ගේ. ඒවා නියෝජනය කරන්න පුළුවන් ඉලාන්නට සාමාජිකයන් සඳහා නයිතික රක්ෂාව රජයිඉ ලබාගෙන් සමාර වෙලාවට අනපනත්තියනවා. හැමැයිඒ අනපනත්තිමනට ඒ අනපනත්වොල අඩංගු දේල් නිකන් එමනත්තං ඉබේ ලැබෙන්න්නේ නෑ. අපි ඒවට ඉදිරි පත්තිෙන් වන. එතකොට සාමාජිකව වෙනුවෙන් ඉදිරි පපත්යෙන්නේෙ කෞවුද මේ ෘත්තිය සමිති. ඒක උන්ගේ කාර් බාර සසාමාජික අපේක්ෂා කරනවා තමන් තනි නොකර තමන් වෙනුවෙන් මේ වෘතිය සමිති ඒට ඉදිරි පත් එලා නොබ්බලමු තැන් මේ වගේ ක්‍රියාමාර්ග ගන්නකොට ෘතිය සමිති කටයුතු කරනකොට අපිට සමහර අයිතිවාශකම් නිකං ලැබෙන්න්නේ නෑ ඒවට යම්යම් ක්‍රියාමාර්ග ගන්නවෙනවා. ඒ ක්‍රියාමාරග අප අපේ අයිතිවාචිකම් බිනාගෙනීීම සහල අනුගමන කළ යුතු දේව. ඒවට අපි කියනවා ෘර්තිය ගටි කිය කාර්මික ක්‍රාමාර්ගකින්. මොකදකොට ර්මික ක්‍රියාමාර්ගයක්කින්. මන් කලින්කුවනි කාර්මිකආරවුල් පැනගෙනවන්නේ එතෝට කාර්මික ආරෝලක් පැවතිච්ච වෙලාක් නැත්තම් පැනැගිච්ච වෙලාවක්. එම අරවුල් සම්බන්ධයෙන් සේවේපක්ෂයට බලපෑම් කිරීමොත් ෘතියේ සමිතිය ගන්නබුලන් ෘතියේ සමිතිකට ගතයගේ ක්‍රියාමාර්ගෝට අපි කියනවා උපේ කරගන්නා විවිධ ක්‍රමෝල්ට අපි කියේනවා හනවද කාර්මික ක්‍රියාමාර්ග. විද ක්‍රියාමාර්ග එවට අපි නො කාර්මික ක්‍රාමාර්කය. මොකදේ හේතුව අපිට ඉබේ මේවා අපි අයිතිවාස්කම් ලැබෙන්දිි නෑ. එතකොට කාර්මික ක්‍රියාමාර්ග මනිත් ෘර්තිය සමි ක්‍රියාමාර්ග මනොත්ති සාමෝග කේවල් කිරීම. එලාඩා කූරඩ වැඩකිරීම. සෙමින් වැඩකිීම. කළුපට්ටි පැළද වැඩකිරීම. අතිකාල වැඩවල නොේදින්. සාමූග කේවල් කිරීම. කලකන්නේ ෘතිය සමතියක් විදිට එකතු වෙලා සෙවියන් සමඟ යම්යම් තමන්ගේ. ගෘතිකයන්ගේ වැටපපාාවේත සේවාකොන්දේසි යනාතිය සම්බන්ධයෙන් යම්යම් එකඟතාවලට පැමිණීම සාකච්ඡාකිරින්. අකුරට වැඩකිරීම කියේෙ මොකත් අකරට වැටකිරීම ක තම ෘතියක නිලෙන කොට ඒ වෘතියේ තියෙන. කටයවුතු විතුකිරීමේ දී කුඩා නීතිරීති පවා ක්‍රියාත්මක කරමින් අකුරට වැඩ කරනවා. එතකොට මොකදවෙ නිෂ්පාධනය කාරක්ෂමතාවය බිඳ වැටෙනු. තාමකුඩා නීතීති බව අනුදගමන කරනකොට නිෂ්පාදනය කාරක්ෂමතාාව බඳ වැටනවා වැඩ කාරක්ෂමතාව බඳ වැටනවා. එතකොට මොකද වෙන්නේ අසානය සපලදා හිත්ත්‍යයා කාරක්ෂතාව බිඳ වැටනවා. ඉලාට සෙමින් වැඩකිරින් අර වෙනදා කරනවාට වඩා හෙමීත වැඩ කරනෝ. හෙමින් හෙමින් වැඩ කරනවා. එතකොඩත් එන්නේ නිෂ්පාධනය කාරක්ෂමතාවේ බිඳ වැටින්. ඒවාගේම සප්ලදායිත්‍ය බිඳ වැටින්, කළුපත්ති පැළඳ වැඩකිරින්. කලු කියන්නේ, තමන්ගේ විරෝධය පල කරන පාටක්. එතකොට සේව්‍යයන් වැඩ කරනවා හැබැයි කලු පටියක් පැළඳගෙන්. හොය ඇරි කළු පටියයක් පැළඳගෙන තමන්ගේ එක්ක අතේ වෙන්න පුුවන් නැත්තාම් කළු ටයිියක් දාන්න පුළුවන් නැත්තාම් බෙල්ල දාගන්න පුළුවන්. ඉලාට අත්තිකාල වැඩවල නොවෙේදීන්. ගෙන් සාමාන්‍ය රාජකාරයට ඔබ්බෙන් තමන්ඩ කිවෝත්්‍යම සෝවයා අධතිකක් වැඩිපුර වැඩ කරන් පහෙන් පස්සහි දල වැඩකරන්න උදේයවිල්ල වැඩ කරන්න බෑබෑ අපි ඒව කරන්නේ. අපි අතිකාල වැඩවල නිර්ත වෙන්න මොකද හේතුව අපි අපේක්ෂා කරන දේ ඔබෙන් ලැබෙන්නෑ. එතකොට සාමාන්‍ය කාය වැඩ කරනවා එතනින් හැට වැඩ කරන්නේ නෑ. ඉලාඩ වැඩවල නොයදින් සිටින්ස් කෙලකෙන එකෙන් අපි ප්‍යාපාරාහිතනය තුළ ඉන්නවා අපි ව්‍යාපාරය වහන්න දෙන්නේ නෑ හැබැ අපි වැඩ කරන්නේ නෑ. වැඩ කරන්නන්නේ නෑ. ඉල වැඩ මගැරීම්. වැඩ මහරනවා ගෙනනෙ අදස්කාරන්නේ අපි ව්‍යාපාරායතන ඉන්නවා අපි වැඩ කරන්නේනෑ වැඩ මගහරිනවා වැඩ කටයොතුල නිරත වෙන්න නෑ. ඉලාන්නට කඩගපල් කිරින්. හඩාගපල් කිරීම ගෙනන අදස් කරනමොගද යන්ත්‍ර සූත්‍ර අඩපන කරනවා. එවනත්තම් ව්‍යාපාරය තුළේ ඇතිීමෙන යම්යම් සේවායි ක්‍රියාවලින් අඩපන කරනවා මේ වගේ දේවල් කිරීම තුලින් නිෂ්පාදනය බිඳවට්ටීමට අපි උත්සා කරනවා. ඉලාට පික. පා ඉතාම වැදගත් බොහොම ජනප්‍රඒක අපි කෑමපයේදී යම් යම් උත්්ගෝෂණ ව්‍යාපාරෝන් ලේත වෙනවා අනාගතයේදී මීත වඩා වැඩි විකල්පර් උද්ගෝෂණ ව්‍යාපරොල එහමනත්තම් වැඩවර්ජන අනනාති වශයෙන් ජීර්කාලීන අකණ්ඩ වැඩ පිළිුවොට යනවා කියඒනක පෙන්නීම සඳහා පෙන්නවන සංකේතයක් තමයි පිකටිං එමනැත්තං ප්‍රතිබාහනය කලකෙන්. ඇතින්දි අපි සෙව්යාට අනතුරුවග වනවා මේ කියන ප්‍රස්තෝඩ විසඳුම් දුන්නේ නැත්තන් අනාගතයේදී දරුණු ප්‍රතිවිපා කොලට ඔබට මුණදෙන්්ඩ වෙයි කියලා. ඒම නේද? ඉලා උපවාස කියල කියන්නේ මුුණවා අද පුේ උපවාස කියලා කියන්නේ. අපි නිරහාරව ඉන්නවා. ඒ අපි අකන්ඩව වැතිරිලාඉද කියෙන? යම්යම් ඉල්ලිම් ඉල්ලන්නවා එතකොට ඉල්ලිම් නොදුන්නොත් සමාරවෙලාට මේවා මාරාන්තික උපවාහසභවට පරිවර්තය වෙන්නත් පුුවන්. ඒනිසා සේව්‍යන්ට බලපෑම් කිරීම සඳහා එක්තැනකට රොක්කවෙලා සේවකෝ මේ උප්වාස කටයුතුල් නිියත වෙන. ඉලාන්නට සංවිධානප්ප කලෙ සනිවාඩු ගැනීම. ඔබ දන්නවා සවිධානප්ප කලෙ නිවාඩ ගන්නවා යගෙින් අදස් කරන්නේ ඔක් කොමඩිය එකතු වෙලා කතිකා කරගෙන. රස්සාාවට එඉන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ වැඩකඩාකප පොල් දෙනවා. සේවව්‍ය දන්නි නෑ ඒකට ඒතුව මේට වෙන සේවගේ ආදේශ කරන්න නත්බැෑ ඇයි කියන්න ඇතුව සංවිධාන අත්පකෝ රස්සාාවට එන්නේ. ඉලාට සංකේද වැඩවර්. මුණද දරුවනේ සංකේද වැඩවර්ජනකය සංකේද වැඩවර්ජනකිල කියන්නේ අනාගතයේදී ජිකුකාලීන වැඩවර්ජනයක් කරනවා කියන එක හඳුන්වවාදීම සඳහා එව නැත්තං අනතුරුවගේීම සඳහා. වරුවක් දිනක් වැඩවරනො. වැඩවරල කියනවා අපේ ප්‍රශස්්ථ විසඳුවේ නැත්තන් අනාගතයේදී. අපි මීත වැඩි ෘතිය ක්‍ර්‍යාමාර්ක නතතුව නොක්. එතකොට එදා දවස ඇතුළේ වැඩ කරන්න නනෑ වැඩවර්ජනයක නිරතවය රැකියාවට න්නේනෑ එදා දවසේ නිෂ්පාන්ද මිද ට නිෂ්පාන ආකාරක්ෂ මෙවා ඒතුලින්. එදා දවසේ ්‍යාපාරය නිස්පාන නිද වැටීමට ේතුයි. ඒන අකණ්ඩඩවර් තැන් සේවකයෝ සංකේද වැඩවරදිනයක් කල්ලා තමන්ගේ ප්‍රශ්්‍රයේ විසඳුන් නැත්තං තමන්ගේ ගැටලුව විසඳුන් නැත්තං ඒ අයි මොකද කරන්නේ තමන්ගේ ගැටලුවවා අකණ්ඩව විසඳයයක් කං ජිගටම ්‍රස්සාාවටෙන් නැතුවයින්. රැකියාවෙන් ඉවත්වනෝ ඒකටම අපි ගැන්නේ අකණ්ඩ වැඩවර්ජයක සටන දිනවගන්න අතෙක්. ඩවරුමකන නිරත්ව වෙනවා. ඒකටතම අපිග කියන්නන ොකක්ද අක්ඩ වැඩවර්ජන, කියලා සංකේද වැඩවර්ජන ල ජිුවක්තමයි මොකද අකන්ඩ වැඩවර්ජන. දැ වැඩවජන නිසා සවකඩ වගේ සේවා යෝජකයටත් පෂ්ටමත්තුව වෙනවා. අපි ඉස්සලවලමු සේවා යෝජකයායට අත්වන අහිතක ප්‍රතිීපාක්. හිතකරවෙන්න බෑන වැඩවර්ජන අයිතකරයිනේ නිෂ්පාදන අඩල වෙන නේද. වැඩවර්ජන නිසා නිෂ්පාදනය බිඳවැටනු නිෂ්පාදන අඩාළුව වෙන. අනිවාරයෙන් වෙනවනේක. ඒතු සයෝක වැටෙන් නැත්තක් නිෂ්පාදනය අඩාල විුණුම් ඇනෝම් සපීමට බැරිවෙන ඇයි විකුණම් මඩුවන්නේ යි ඇයිති නිෂ්පාදනමිද වැට්‍රම විකුණන්න මොනවාද. ඇනෝුම් සපයන්නෙ මොනකෝමද. ඇනෝම් සයන්න බෑ විුණොම් මඩුවෙනවා ඇනෝුම් සැපීමට නො ඇක් වෙනවා. එහම වෙනවා ඇයි නිෂ්පාධනය නෑනිදැ එක අඩුවෙලානනි ඉලාට ්‍යාරෙ කීතතිනමයට නයම් ඇයි ව්‍යපාරය කීතිනමේට හනිවෙන්න. ෙලද පොල්ල සැපයෝම අපිට ආක්ඩව සපයන්න බැරි නම් අපේ හෝන්ද නමට පලුදුවනවා. අනේ ව්‍යාරයේ මේදාස්වල නිෂ්පාධනය කරන නැඩුුවවෙන්නේ ඒකයි වැඩවර්ජනය. ඒක නිසා සමාරවෙලාට නිෂ්පාධනය ගුණනත්තේ අඩුවෙන්න්න පුළුවන් කෙළලත් පාරි බෝක්ක හිතරන්න පුළුවන්. ඉල්ලාන්නට ව්‍යාපාරයට මුදල්ගලන අඩුව නේ ඇයි විකුණු මටුවීම නිසා නිස්පාද ද ටම නි කො ොදේ. ද ද ්කරාවන්ට නද ල්ල ෂ්කරතාවන්ට මොුණ දෙන්න පුළුවන් ඒක බරපත්තල ගැටළුවක් වෙන්නත් පුළුවන්. ඒවගේම ගැනුකරු අඩුවීම ගැනුකරු අඩුවෙනනි. ඇයි ගැනුකරු අඩුවෙන් ඇති මේ පොඩක්ටක නැත්තම් මේ නිෂ්පාතිත එත්තංක් එයාය අඩුවෙනවා. විලාට ඒගොල්ලො කළකිරෙනවා. අතෘප්තියටට පත්වේනවා. ඒගොල්ලො මොකද වෙන්නේ. වෙනත් තරගකාරී යායත්තන කරයි ඇද ඇන්න පුළො. මේ නිෂ්පාදනය නැත්තං මොකද කරන්නේ. විනාතනයක් කර ඇතියෙනවා. තමට මේ ගණ්ඩ තැනක් නැත්තාං. වෙන බාන්්ඩ ගන්න ඔුන් උත්සා කරනවා ඇති ඒක බරපතල ගැතුළුවවා. දැන් සේව ගැන්ඩ ඇතිව අයිතකර ප්‍රතිපාගනුවත් එකක් තමයි උසස්සීම් සඳහා බාධ ඇතුවන්න පුොළුවන්. විවිධ කළුපෙල්ලම් තමන්ගේ පෞදදලක ලිපිගොනුවට යන්න පුළුව. විලාන ෘර්තිය සේසේ අප්‍රසාධයට ලක්වෙනවා. ඇයි. අපිගේවා අයිෝ ඒ ව්‍යාපාරයද ඒ ඒක හැමදදාම ස්ට්‍රයික් සමමා ෘත්තිීන්ටිග. ඒ අමදම ස්ටයි ඒක වැඩ කරන දවසක් නෑ. හෙත ඔඩ මොකදේ ෘතියේ අප්‍රසාධයට ලක්කෙනවනේද. ඊලාන්ට සේවගේ එපම් පහලයනවන ඇයි වැට උප්පා වෙනත් දීමටා නොලබෙන්න්න පුළුවන්. සේවක ඉපයිම් පහලයනවා. ඉලාලන්නට ඇතැන් විට මිනි ක්‍රාමාර්ග සඳහත් මූුණ දෙන්න සිද්ධවවා. එකට ඒතුව තමයි මෙවා සිදුකිරීම තුළි ආයත්තනයට නිෂ්පාදයට ගැටරලු ඇතිව නිසා සේවවයන් සේවකණට විුද විනි ක්‍රාමාර්ගන්න පුලුව. සේවකයන්ගේ කාර්මි ක්‍රියාමාර්ග වවැලක්කීම සඳහා සේවයට ගන්න පුළුවන් ක්‍රියාමාර් මොන ඕ නිකම්බල ඉන්න යම් යම් ක්‍රියාමාර්ග කරන්නන. පිටමාන් කකිීරින් තොර වැසීම එකබාට මහිතනය හළදාන් ලොකවු් කරනවා කැලින්. දොරවාහල දාන. එතකොට සේවකෙන්ට තුළටවෙඉන්න බෑ. එතකොට ප්‍රස්්ටියක් ඉලාන්ට සේවයත් තැරගියා සේ සැලකින්. ඕ එකයාාවෙන් ඉවත්තලාග ඉවත් කලා එනත ඔහු සේවය තමන්ගේ කැත්තිෙෙන්. අත්තල්ල දාලගියා කියල සලකන්. සමල්ලට එහම නියමයන් ගන්නෝ. අන්න ඔන්නාධර වැඩසටන් භාවි්‍ය. එකෑනේ බැං මේ නිෂ්පාදන අපතු කිසිම් ව්‍යාපාරාහිතනයෙ එකංශයක් මිනවැටිලනම් සේක වැඩවර්ජන නිසා වෙනත් අංශයක සේවකයෝ භාවිතා කල අපිට පුළුවන් එන්සේ ක්‍රාත්ම කර. ඉලන් නිෂ්පාදනය මාරුගකිරින් දේ යම්පිසි ආහිතනක අපීතුමු එකන්සේක නිෂ්පාදකෝ ෂ්පාදන මදවැටනවාකිල් එක අංශේක නිෂ්පානය මිදවැට. එතකට පුළුවන් ඒයි මිදවැටෙන්නේ මෙ ෘථය ක්‍රියා මාර්ග නිසා. වෙනත් අන්සේක ඉන්න සේවක්කෝ මේකට මාරු කරන්න වනවෙයි ඒන අප මොකද කරන්නේ නිෂ්පාදනය වනාන්සේක මාරු කරන්න. එක තමයි නිෂ්පාදනය මාරු කකිනම කකිින් අදස්කන්න. ඇක වෙන අංශයක වැඩ කරනවාන වෙන තමන්ගේම කර්මාන්තය වෙන තැගයි වැඩේ කෙරෙනවා න එතැට නිෂ්පාතන මාරු කරන්න. ළඟට ල මග ේල්කිරම්. න සමක තිකාව. දැන් ෘතිය ගැටළුවක් සම්බන්ධය. යම්බිසි එකඟදවෙකට පත්ෙන්න්න පුළුවන් වටබිටාවක් තිීෙනව ඇමලාම ගැටලු ප්‍රශ්න නිාකරණය කරගන්න සාකච්ඡාව වැදගත්. තකට ෘතිය ගටළුවක් සබන්ධය ංඟදාවයට පත්ීම සඳහා. සේව පක්ෂ ෘතිය සමීති. නියෝජීතයන් අතර. අදා සූමාරු කරගීම තමයි සාමයක සාකච්ඡාව කියෙලකෙන් ඇත්තටම මිනිස්සුන්ට ප්‍රශ්න සාක්කච්චා කිරීම මගින් විසඳගන්න පුළුවන් නේද. එකට ඒකට තමයි මේ ෘත්තිය සාකච්චාතින් එකපාර්ටම ගෘතිය ක්‍රියාමාර්ගවට නොකසින්. ඉලාට සාමෝක කිවසුම. ඒ ගෘතිය ක්‍රියාවලි ඇතුළේදක්. ඇතිවන්න එකඟතාවයට තමයි සාමික කිවසුම කියැන්. එකන ෘතිය ආරවුලක් සම්බන්ධව සේව සේවක දෙපාර්ශය ඇතිකරගන්න, සේව සේවක දෙපාර්ශවය අතර ඇති කරගන්න. එක ගතවට අපි නොකදත්. සාමක කිව්සම කලා. මොකද හේතුව යම් ප්‍රශ්ටයක් විසඳගත්තාම ඒට අපි ගියවසමක් ඇති කර ගත්තම එඒ ප්‍රශ්නය ඉතා හොඳින් අපි ට නිලාගරණය කරගන්න පුළුවන් එ. සාමුක කිවසම කරමුණ සේවකෙන්ා සේවායෝචකයෙන් වර ප්‍රසාධ අයිතිවාචකම් සසා යුත්තුකම ආරක්ෂ කිර. එලාන්ට කාර්මිකා රෝල් හරිම සාමය ඇතිකිරීම, හාමික සාමය ඇති කරගන්න පුළුවන් වර ප්‍රසාධ අයිතිවාක යුතුකකාම් අප ආරක්ෂා කරන්න පුළුවන්. ග කලින් සාචා කල මනද යුතුකම් රප්‍රසාද යිති වාසිකම කියල ලාට කාර්මික හන පනත්වලින් සේවකෑන්ඩීමි වර ප්‍රසා ප්‍රතිලාබෝලට වඩා සමහරවෙලාවට. ඉතා ඉගල වාසිදාගතත්වය නත් කරගන්න පුළුවන් මේ සාකච්ඡා කිරීම තුළින් ඇති කරගන්න එකඟතාවේ මත නේද. ඊලාන්ට සාමග සමාගිත් සේවකෑඩීමන ප්‍රතිලාමොනත් ආරවුල් පාසුවෙන් නිලාකරණය කරගන්න පුළුවන්. ආතන පැත්මක් කණ්ඩුවොත් හවරුව නේ. ය සුම මගින් තමන්ගේ වගකීම් අවබෝධ කරගන්න පුළුවන් සේවයට සේවයට ඒක්‍ර්‍යාවලිය තුළින් මේකන දේවල් ප්‍රතිලා වශයෙන් ලවාගන්න පුළුවන් එලාන්ට ළමනාගරන්න කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන්. ඒවගේම ආයතනයට පක්ෂපාති වූ සේවක පිරිසක් ඇති කරගන්නත් පුළුවන්. සේවගැන් ඩිමියන ප්‍රතිලාපූුණවාද සේවයටට වගේ සේවකැඩුත් ප්‍රතිලා මිමේවා. එකක්කඟව වූ අයිති වාසකම් ආ අපර රප්‍රසාද ලැබෙන බව. වර තමන් එකඟ වෙච්ච යිතිවාස්කම්වා රප්‍රසාද ලබෙන බෞදතහවරුවේෙනවා. කම්කරු අයිති රක්ෂාව වෙනවා මගේ අයිතිවාසික මාරක්ෂාවෙන. ඉලාන අනපනත්වොලින් හෙමින් වර ප්‍රසාධ ඉක්වා යන්න ප්‍රතිලාබ තමන්ට ලබාගන්න පුළුවන්කම් ලැබෙනවා. ඒයන පනත්වොටත් වඩා ක්‍රතිලාබ සමරලාට සේවයා දෙන්න පුළුවන්. ඒවගේම තමන්ගේ අයිතිවාසිකම් වගකීම් පැෑලි කරගන්න පුළුවන්කම ලබෙන. ත් දගත්ක තමයි මන්ගේ සේවේ සුරක්ෂිතභාවය තහුර සේවක සුරක්ෂිත ාවය තවුරුවීම සේවකයාට ඉතා වැදගත්යනවා තමන්ගේ සේවය සාර්ථකෝ කරගෙනයාම සඳහා. මානු සම්පොත් කල්මනා කරන සාර්ථකත්්‍යය ිිය අගේයුම්. ඒ සඳහා සම පිරිවැටු සේවක ප්‍රවාසිතාවේ සම පොළදාාෛ්‍යයකනක සාධක අවිිසාකච්චා කරන. සම පිල්වැටුම කියන්නන්නේ යම්කාලයක් තුළ සේවකයා ආයතන ඉවත්්‍යමේ සීක්‍රතාව. ඒ ඩ ය කන ස ත්‍ර බට ේ. සේෝක ප්‍රවාාජතාව කරණන කිරීම සූත්‍රය ඔට දිස්සේෙනවා. ඉනාට සේවක ප්‍රවාාජතාව. සේවක්‍යයන් සේවයට නොපැමිණි හා සේවයට පැමිණ සේවය නොසපහීම. සේවයට එනවා සේවේ සපයන් ඉනෑ තුර සේවක ප්‍රවාජිතාවය කරණනය කිරීමේ සූත්‍රත් ඔබට පැදිලි ඔපේ න සයෝක ප්‍රවාාජිතාවය කියන්නේ සේවකයන් වැඩට එක්කෝ එන්නනෑ නැත්තං සේව පැමිණ සේව සපයන් ඉනෑ. තිරේ දිස්සෙනවා ඒ ගණනය කිරීමේ සූත්‍රය. ඒ අනුව සමපලදාායිත්තේ යම්සිිසි කාලපරිච්චේදයක ආයතනය සවක යෙදොම්මා නිමූමතර සම්බන්ධතාවය තමයි ශ්‍රමපලදාෛත්තයෙන් අපි නිරූපණය කරන්න. ඔබට පේනවා ස්‍රමපලදාාෛත්තය ගණනයකිරීම සූත්‍රයේ. සමපලදාාහිතාවත් මේ දැක්කන සූත්‍රයෙන් අපට ගණනය කරන්න පුළුවන් මේ නිර්නාායක ඉතා වැදගත් ඒකට හේතුව තමයි සේවකයාගේක අලදායිත්්‍යය සම්බන්ධයෙන් ඉතා වැදගත්වෙනවා සෙව්ව්‍යට හා සේවකයායට මේවා ගණනය කිරීම ඒ තුලින් පුළුවන් අපිට කිසිම් අදහසක් ඇති කරගන්න මේ සේවා නයුක්තය පිළිබඳ. හොඳයි ප්‍රශ්නයක් තියනවා අපට දීලා මේ සාකච්ඡාය කරපු දේවල් ඇසුරින් සංහිධානක සේවකින් පැටුප පිළිබඳව ඇති වූ ගැටුවක් නිනාකරණය කිරීම අරමුණින් වෘතිය සමිතාව කළමනා කරනය අතර දින දෙක් තුළ සාච්ඡා පෙවොත්තුනි. මේ හඳින්න්නේ ඇක්කේ කුමක් විදිහටද. මොගක්කිදිරිල් අපි හඳුන්නන්. මේක උත්තරය මගත්ද සාමූක කේවල් කිරීම. සාකච්චාවට අපිගැන සාමෝක කේවල් කිරීමකි. යම් දරුවෙක් සාමික කිවසුම කියලදාහන්න පුුවන් අඳුරගන්න පුළුවන් නමුත්තේක වැරදිී පිළිතුට සාමයුක කේවල් කිරීම. දෙවිනි ප්‍රශ්නය යපත් සමික සම්බධධාව පැවතීමේ සංවිධානකට අත්වන වාසිය අතරක් නම් කරක්. ි කලින් සාකච්ඡා කලලා මේකට එන්න ඕන පිළිතුර සේයෝග පලදා හිත්තාාව හෙළයනො සම්පත් නාස්ති අඩුවෙනු සයෝග ප්‍රවාසිතාව අඩුවෙන්න පුළුවන් ඒවගේම සේවක පිරිවැටුම අඩු වෙන්න පුළුවන්. එතකොට මේ කියන සාධක තමයි අපිට ලැබෙන්නේ ඒකන පිළිතුරට. ඉලාට වැඩවර්ජනයට හෝතීනවීම් පිළිබඳ ඉන්ගේිය සේවේ පක්ෂයට පෙන්වුම් කිරීමට යොදාගනලබ වන්නේ කුමක් අපි කතා කලා වට අපි කිවවා කාර්මික ක්‍රාමාරකකි. යානුව වරණ පහක්ති නො සෙමින් වැඩකිරීමද කඩාකප්පල් කිරීමද උපාසේද කලුකටි පැළඳ වැඩකිරීමද පිකටින්ද. එන නිේදි පිළිතුරමොකක්ද පික්කටං. පස්සෙනී වරණය තමයි පිළිතුරවිදියට අපිට ලැබෙන්. ඉලාට ප්‍රශ්නංක හතර තම ඉල්ලීම් සාකච්ඡා මගින් නෝ වෙන තිරෝතතා පෑම් ගින් දිනාගැනීමට නොහැකිව විට ඉල්ලීම් ලැමෙන තෙක් සේවකැන් වැඩකිරීම සම්පූර්ණයම න අතරකින්. එකනි තාව කකාලික ඕනෙවෙේ සම්පූර්යෙන් අතරගකිීම හඳුන්වන්නේ කුමක්කි දේද. ඒක පිළතුර අකණ්ඩ වැඩවර්ජනයක් ලෙසකින එකයි. මෝද සම්පූර්යමන අතරකොරොත් එක තම ඉල්ලීම් ලැබෙනතෙක් තමන් වැඩ කරන්නේ නෑ යම්ශිෂ්‍යයක් සංකේද වැඩවර්ජනයක් කියලා මේ තේරුම්ගන්න පුළුවන් නෑ සංකේද වැඩවර්ජනයක් නොවේ අකන්්ඩ වැ වැඩවර්ජනයක් තම ඉල්ලීම් ලැබෙනතෙක් අකන්්ඩව සේවා වරජිත්තව ඉන්න. එමනත්තා රැකයන් ඉවර්වෙලාඉන්න. පස පස්සනි පශ්ටය මානව සම්පත් කළමනා කරන්නේේ සාර්ථකත්වය මැනීම. සඳහා සම පලදායිහිතාව ගණනය කරල් ලබයි. සම පලළදාාහිතාව ගණනය කරන සස්ත්‍රය තුළව නිවැදිි පලිතුරො තෝරන්. දැම් මෙතන ගණනය කරන්න අපි ත්‍රම පලදාාහිතාව. සමපලදාාහිතාව කෙලක කියන්නේ ඒන පළදාායිතාව ගණනය කරන්නේ. නිමෝම බෙදන්න ඕන අදාළ සේවක සංඛ්‍යාවක්. නිමෝම බෙදන්න ඕන අදාළ සේවක සංඛ්‍යාවයි. ඒ අනුව. වැද පිතුර වසෙන් ලබෙන තුංගේෙනෙක්. ොදයි අදාපි උත්සාහ කලා මනෝසම්පත් කළමනා කරනේ අවසාන මාතෘකාව සාකච්ඡා කරන්න ම විශ්සාස කරනවා ඔපටමයින් යම්පිසි අවබෝධයක් දැනුමක් ලැවන්නටී කියලා. අයි බෝන්.